අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවධානයේ පුවත් සිරස්තල වෙත මෙරට ඉතිහාසයේ විශාලතම වර්ජණය ආරම්භේ දිවයින පුරා කඩසාපු වසා කළු කොඩි දමයි හැටන් වතුකම් කරවනොත් උද්ඝෝෂණයේ කොග්ගල ආයෝජන කලාපයේ සේවකයින් 6000කුත් විරෝධතාවයට මහවැසි දනොතක ජනතාව අරගලේ ගාන මෝදුර විරෝධතාවයට අදට දින 20යි සමගිය අද 3 වන දිනටත් පාගමනේ දැන් දේශීය පුවත් සාමාන්‍යයෙන් කොවිඩ් ඇඳිර නීතිය සමේත බොහෝ වෙළඳ සැල් එක ලෑල්ලක් ඇරලා හෝ බහණ්ඩ අලෙවි කළා. නමුත් අද බොහෝ වෙළඳ සැල් සම්පූර්ණයෙන්ම වහලා දාලායි තිබුණේ. රටේ සෑම ප්‍රදේශයකම නගර පාලුවට ගිහින්. එය අද ක්‍රියාත්මක වෘත්තීය සමිති වර්ජනයට සහාය පළ කරමි. වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය මෙන්ම පුත්කලික අංශයේ සේවකීන්ද අද දැවැන්ත සංකේත වර්ජනයක් ආරම්භ කළා. ජනමතයට හිස නමමු ආණ්ඩුව ගෙදර යනු ලෙස තේමා කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මකයි. වර්ජනයට සහාය පළ කරමින් බොහෝ ප්‍රදේශවල කඩසාප්පු වසා දමා තිබුණේ මේ ආකාරයේ දිවයිනපුරා කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව සමගින් තැපැල් කාර්යාල 653ක් උප තැපැල් කාර්යාල 653ක සේවකයන් 26000කට අධික පිරිසක් වැඩ වර්ජනයට සම්බන්ධ වී ඇති බවයි තැපැල් වෘත්තීය සමිතිය ප්‍රකාශ කළේ.
වර්ජනයට සමගාමීව හැටන් දික්කොය වතු කම්කරුවන් පිරිසක් හැටන් භගවන්තලාව ප්‍රධාන මාර්ගයට පිවිස උද්ඝෝෂණයක්ද ආරම්භ කළා. ගල්ල කොග්ගල නිදහස් ආයෝජන වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් විශාල පිරිසක්ද ආණ්ඩුවට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයේ නිරත වුණා. පැය කිහිපයක් මෙම විරෝධතාවය පැවතීම නිසා ගල්ල මාතර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වුණා. අද දින ආරම්භ කර ඇති මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල පාසල් වසා දමා තිබුණා. දුම්රිය මෙන්ම බොහෝ පුද්ගලික බස් රථද දහවලින් ඉවත්ව තිබුණා. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් පැවැත්වෙන ගාලු මුද්‍ර විරෝධතාවයට අදට දින 20ක්. අපේ රටේ ඉතිහාසය තුළ විශාල කාලයක් එක් ස්ථානයක සිට ආණ්ඩුවකට එරෙහිව ක්‍රියාත්මක අරගලය මෙය බව කිව යුතුයි. ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ගෙදර යන ලෙස බල කරමින් පැවැත්වෙන ගාලු මුද්‍ර විරෝධතාවයට අදට දින 20ක්. මහ වැසිද නොතකා ජනතාව ඊයේ රාත්‍රියේ සිට අරගල භූමියේ රැඳී සිටිනවා. අපේ රටේ ඉතිහාසයේ මේසා විශාල කාලයක් ආණ්ඩුවකට එරෙහිව එක් ස්ථානයක එක දිගටම ක්‍රියාත්මක වන විරෝධතාවය මෙය බව කිව යුතුයි. මේ අතර අරලියගහ මන්දිරයේ ඉදිරිපිටද උද්ඝෝෂකයන් රජයට විරෝධය පළ කරමින් දින ගණනාවක සිට උද්ඝෝෂණයේ නිරත වනවා.
මේගාල්ල ගෝඨාගෝගම ශාඛාවේ ගිනි පෑගීමේ ශාන්ති කර්මයක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණු ආකාරයයි. සමගිය ජන බලවේගයේ පාගමන අද තුන්වන දිනටත් ගමන් ආරම්භ කළා. ඒ ගලිගමුව නගරේ ජන පීඩකයෙන් එළවන සමගි බල පාගමන අද උදෑසන ගලිගමුවෙන් ගමන් ආරම්භ කළා. අද පාගමනේ තෙවන දිනයයි. ගලිගමුවෙන් ගමන් ආරම්භ කළ පාගමන අද දංඕවිටින් අවසන් කිරීමට නියමිතයි. සමගි ජන බලවේගය විසින් සංවිධානය කළ මෙම පාගමන පසුගිය 25 වනදා මහනුවරින් ගමන් ආරම්භ කළා. අද දිනේත් පාගමන සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් එක්ව සිටි අතර විශාල ජනතාවක්ද පාගමනට එක්ව සිටිනු දක්නට ලැබුණා. මේ ගමනේ අවසාන ඉලක්කය රට පුරාවටම මෙවන් පොදු ජන යාත්‍රා දියත් කරලා වෙන මොකක්වත් නෙමෙයි සමගි ජන බලවේගේ පොදු ජන රජය බිහි කිරීමයි කියන එක මේ අවස්ථාවේ කියන කැමතියි. අපේ රට බංකොලොත් උනේ වෙන මොකකින්වත් නෙමෙයි මේ රටේ ජාතික ධනය, ජාතික දේපල, ජාතික සම්පත හොරා කාපු නිසා. මේ රටේ ජාතික ආරක්ෂාවයි බොරු අල්ලන වැඩසටහනයි අපි බාර දෙන්නේ ෆීල් මාර්ෂල් සනත් ෆොන්සේකා මැතිතුමාට. ඒ හොර කණ්ඩායම අධිකරණයේ ඉදිරියට ගෙනිහිල්ලා මේ රටේ මිනිස්සුන්ගේ ඩොලර් ටික මේ රාජ්‍ය දේපල ජන සතු කරන, ජනතාවට අපහු ලබා දෙන යුගය විහි කරනවා. අද අපිට කියනවා අන්තර්වාර පාලන ආණ්ඩුවකට සම්බන්ධ වෙන්න කියලා. තමුන්නාසලා කැමතිද? කැමතිද? මෙන්න ජනමතය. අස 30ක් රට කාලා හොර 70ත් එක්ක අපිට අන්තර්වාර පාලන නෑ. ජනාධිපතිවරයා කියනවා අගමැති අයියේ ගෙදර යන්න ආණ්ඩුව ඉල්ලාස් වෙන්න. අගමැතිවරයා කියනවා ජනාධිපති මල්ලිය කවදාවත් මට යන්න කියන්නේ නැහැ. මොන විහිළුද? අපි මැර බලෙන් ගෙදර යවන්නේ නැහැ. අපි ගෙදර යවන්නේ ජන බලෙන්. මනුතම් මෙහෙවර ලංකාවේ අපට දිරියක් වන අපේම මෙහෙම. මේ අභියෝගාත්මක කාලයේ ලංකාවේ අපේම අය වෙනුවෙන් දිරියක් වෙන්නට ඩයලොග් සමග සර්වෝදය, මාස් හෝල්ඩින් හේමාස් ආයතනය, CBL සමූහය සහ PWC ශ්‍රී ලංකා එක්ව ඉදිරියටම. හැමතාමත් වගේ ලෙංකතුකමින් ආදරයෙන් එක්ව අපි ජීවිත ජයකමු. මේ මනුදම් මෙහෙවරට සියත අපිත් මාධ්‍ය දායකත්වය ලබා දෙනවා. රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ජනතාව සොයා යමින් ඔවුන්ට පිළිසරණක් වන ඩයලොග් මනුදම් මෙහෙවර පසුගියදා කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. ඩයලොග් ආසියාටා, මාස් හෝල්ඩිංස්, හේමාස්, CBL සමූහය, සර්වෝදය, PWC ශ්‍රී ලංකා එකමුතු වෙනුයි මෙම මනුදම් මෙහෙවර ක්‍රියාවට නංවනු ලබන්නේ. මනුදම් මෙහෙවර මේ වැඩසටහන ඩයලොග් ආයතනයේ මේ කරන මේ කාර්යයට ගොඩාක් මම ස්තුති පුද කරනවා. රටේ අර්බුද තත්ත්වයෙන් දුප්පත් ජනතාවට මේ වගේ සහන මල්ලක් ලබා දෙනීමෙන් ඒ ආයතනයට තවත් ඒගොල්ලන්ගේ දියුණුව සහ ආරක්ෂාව තව තවුරු ස්ථිර වෙන්න ඕනේ කියලා සියලුම දෙවිවරුන්ගෙන් සහ ඉල්ලා සිටින මහින් මේ මනුදම් මෙහෙවර වැඩසටහන මෙහෙවන ඩයලොග් ආයතනයේ බොහොමත් ස්තුතිවන්ත වෙනවා. මහ ජනතාව හැටියට මේ වෙලාවේ පීඩනයෙන් පිරෙන අවස්ථාවක මේ වගේ බඩු මල්ලක් ලබා දීම බොහොමත් අගය කරන
කරනවා. අපේ ගෙදර කුස්සියේ තියෙන අඩුපාඩු ගැන අපි ගොඩාක් දුරට සෑහීමකට පත් වෙන්නේ නැහැ. අපේ මිල මුදල් මේ දවස්වල ගොඩක් මාඩුයි. ඒ නිසා මේ දුන්නු සහයෝගයට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. මේ වැඩසටහන කරගෙන යෑම දිව්‍ය ශක්තිය ලැබෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් හාල් ටිකක් ගන්න ගියා සමහර තැන්වල හාල් නැහැ. කිලෝ එකක් වුණ ගෙදර මගේ ගෙදර 500ක් දෙන අවස්ථාවල් තියෙනවා අනන්තව. වේල් 3ක් කනවනම් වේල් ඒකෙනුත් මගේ දරුවන්ට අයින් කරාම සමහරක් වෙලාවට අපි නොකා ඉඳ. තරමට ඒ වගේ අපි අසරණ වෙලා තියෙනවා. ඇත්තටම ඩයලොග් ආයතනයේ මේ වගේ තව තවත් වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මගේ හස්බන්ඩ් නැති වෙලා අවුරුද්දක් වෙනවා. මට බබාලා දෙන්නෙකුත් ඉන්නවා. ඒ දෙන්නවත් නඩත්තු කරන්න මේක දුන්නේක බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඩයලොග් ආයතනයටයි ඒ මාස ආයතනයටයි සරෝදේ ආයතනයට මාක්ස් ආයතනයට මම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වගේ දෙයක් කරන්න. මනුදම් මෙහෙවර ලංකාවේ අපිට තිරයක් වෙන අපේම මෙහෙයුම. රංගන ශිල්පිනී අනුෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මේ යන විට ඇය 47 වන වියේ පසු වුණා. රංගන ශිල්පී අනුෂා සොනාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ලොකු දුව, විසිදැල, හඬන කිංකිණි ආදී චිත්‍රපට රසකටම ඇය සිය රංගනයෙන් දායක වුණා. සුමිත්‍රා පිරිස්ගේ ගැහැණු ළමයි ටෙලිනාට්‍යයේද ඇය විශිෂ්ට රංගනයක නිරත වුණා. මාංශපේශී අක්‍රිය වීමේ රෝගයකින් කලක සිට රෝගාතුරව සිටි ඇය ඊයේ දින හදිසි ප්‍රතිකාර සඳහා කළු බෝවිල රෝහලට ඇතුළත් කරනු ලැබුවා. ඒ ශ්වසන අපහසුතාවක් හේතු වෙනුයි. ප්‍රතිකාර ලැබෙමින් සිටියේදී අනුෂා සොනාලි මහත්මිය මිය ගොස් තිබෙනවා. මිය යන විට ඇය 47 වන වියේ පසු වුණා. මධ්‍යහන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.